සුදුවැන්න කැම්ප කෙනෙක්ද? සුදුවැන්න ගිහිල්ලා හම ඩැමේජ් කරගත්ත කෙනෙක්ද? එහෙනම් අද වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත්. මම අද වීඩියෝ එක පටන් ගන්නේ මෙන්න මේ කතාවත් එක්ක. Bright, clear, radiant skin is beautiful in any color. සමේ පාට උකක් වන ඒක ලස්සනට නිරෝගීව පවත්වාගෙන යන්න තමයි වැදගත්ම දේ. මුලින්ම අපි කතා කරමු අපේ සමේ පාට කොහොමද අපිට ලැබෙන්නේ කියලා. ප්‍රධානම සාධකය තමයි ජන්. ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තගේ ස්කින් කලර් එකත් එක්ක තමයි අපේ පාට ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවේ ඉන්දියාවක ජීවත් වෙන මිනිස්සුන්ගේ හැම පාට කලර් එක. ජාන හැරුණාම ඒකට තවත් හේතුවක් තමයි අපි ජීවත් වෙන පරිසරය. අද වෙද්දී ආසියාතික රටවල් වල ගැහැණු පිරිමි දෙගොල්ලම සමේ පාට වෙනස් කරන්න හදනවා. ඒ කියන්නේ සුදු වෙන්න try කරනවා. ඇත්තටම අපිට සුදු වෙන්න පුළුවන්ද? අපේ natural skin color එක වෙනස් කරන්න පුළුවන්ද? මම මෙහෙම කියන්නම්කෝ. ගස්වලට මල්වලට ආවේනික පාටක් ලැබිලා තියෙනවා. දැන් මේ මල් බලන්නකෝ. මේ මල රෝස පාටයි. අපිට හිතන විදිහට මේ මලේ පාට වෙනස් කරන්න පුළුවන්ද? වෙනස් කරු ඒක සංකාටකයි. මේ වෙනස නිසා මේ මල විනාශ වෙලා යන්න පුළුවන්. අපිට මොන වුණා කියලා මේ මල ආයෙත් පාට තත්ත්වයට ගන්න බෑ. ඒ වගේ තමයි අපේ ස්කින් කලර් එක. අද වෙද්දී සුදු කියන හැම වර්ණයකට ලොකු වටිනාකමක් ලැබිලා තියෙනවා. ඒකට හේතුව කියලා මම හිතන්නේ වෙළඳ ප්‍රචාරණය. මේ ඇඩ්වර්ටයිස්මන්ට්ස්, මේ ප්‍රොමෝෂන්ස් හැම කෙනෙක් තුළම සුදු වෙන ආශාවක්, සුදු වෙන කැමැත්තක් ඇති කරලා තියෙනවා. අද වෙද්දී වෙළඳපොලේ විශාල වශයෙන් හැම සුදු කරන ක්‍රීම් වර්ග තියෙනවා. ඒ එකම විකුණණයක තහනම් කරපු ක්‍රීම් වර්ග ගොඩක් තියෙනවා. මේක හැදුවේ කවුද? මේ වළඳා තියෙන්නේ එක්ස්පරිමේන්ටල් කිසිම දෙයක් සඳහන් කරපු නැති ක්‍රීම් වර්ග විකුණන්න තියෙනවා. මේව භාවිතය නිසා තාවකාලිකව ස්කින් කලර් වෙනස් වුණත් දීර්ඝ කාලීන ප්‍රතිඵලය ඉතා භයානකයි. අනේ ඒක නිසා තමයි ලෝකේ ප්‍රධානම ස්කින් කෙයාර් නිෂ්පාදන සමාගම් ස්කින් වයිටනින් ක්‍රීම් වෙනුවට ස්කින් ලයිට්නින් සහ ස්කින් බ්‍රයිට්නින් ක්‍රීම් නිෂ්පාදන කරන්නේ. දැන් ඔබට තේරෙනවා නේද? ඔබට හිතන හිතන විදිහට ඔබේ ස්කින් කලර් එක සුදු කරගන්න බෑ කියලා. ක්‍රීම් එකකින් සම්පූර්ණයෙන්ම ස්කින් කලර් එක වෙනස් කරනවා නම් ඒකේ අහිතකර හයිඩ්‍රොපිනෝල්, මර්කරි, ස්ටෙරොයිඩ් අඩංගුලා තියෙනවා. ඒවා ඔබට ඉතා අහිතකරයි. දැන් මම කියන්නම් මේව ආලේප කිරීමෙන් ඔබට සිදුවෙන හානි මොනවාද කියලා. මර්කරි අපි හැමෝම දන්න විදිහට රස දෙනවා. ඔබ ආලේප කරන ක්‍රීම් එකේ මර්කරි අඩංගු වෙලා තියෙනවා නම් ඒකෙන් හානිය සිදුවෙන්නේ ඔබේ අත්මාවට. ඇමරිකාවේ FDA ආයතනය කියන විදිහට ඔබට දරුවෙක් ලැබෙන්න ඉන්නවා නම් මර්කරි නිසා ඔබේ කල්ලි පවා විනාශ වෙන්න පුළුවන්. ඔබ භාවිත කරන ක්‍රීම් එකේ හයිඩ්‍රොකිනෝන් අඩංගු වෙලා තියෙනවා නම් ඔබේ නිරෝගී සම ඩැමේජ් වෙනවා වගේම අක්මාව, වකුගඩු අක්‍රිය වෙන්න පුළුවන්. ඔයා යූස් කරන ක්‍රීම් එකේ ස්ටෙරොයිඩ් අඩංගු වෙලා තියෙනවා නම් ඒ වගේ ස්කින් එක තුනී වෙන්න පුළුවන්, ප්‍රතිශක්තිය අඩු වෙන්න පුළුවන්, කැන්සර් හැදෙන්න පුළුවන්. ක්‍රීම් එක යූස් කරන එක නතර කරාට පස්සේ තිබ්බට වඩා හම ඩාර්ක් වෙන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා නේද සම සුදු කරන නිෂ්පාදන වල තියෙන භයානකකම? මම ඩොක්ටර් කෙනෙක් විදියට මගේ එක්ස්පීරියන්ස් එක එක මම කියන්නේ හම පැහැපත් කරන එක සහ දීප්තිමත් කරන එක තමයි හොඳම දේ. නිකමට ෆෝන් එක අරන් බලන්න Facebook එකේ, Instagram එකේ ඇඩ්වර්ටයිස්මන්ට් ගොඩක් තියෙනවා. සම දෙකෙන් සුදු වෙන්න ඕනේද? ෆොරෙන් ස්කින් එකක් ඕනේද? සුදු නොවුනොත් ආපහු සල්ලි දෙනවා. මේ වගේ ගොඩාක් ඇඩ්වර්ටයිස්මන්ට් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේව හදන කෙනෙක්වත් විකුණන කෙනෙක්වත් දන්නේ නැහැ මේව මොනවා තියෙන්නේ කියලා. මේව හින්දා ස්කින් එකට කොච්චර ඩැමේජ් එකක් වෙන්න පුළුවන්ද කියලා. මේ ක්‍රීම්ස් හදන අයව විකුණන අයව මේව වල මොනවා තියෙන්නේ කියලා දන්නේ නැත්නම් ඕගොල්ලන් කොහොමද මේ වගේ ක්‍රීම්ස් අරන් ඇඟි ගන්නෙ? සුදු කියන්නේ පාටක් විතරයි. ඒ නිසා සුදු වැක නෙමෙයි නිරෝගී දීප්තිමත් පැහැපත් සමක් ලබා ගන්න උත්සාහ කරන්න.
එහෙදි ඔබට අවශ්‍ය නිෂ්පාදනය සහ ප්‍රතිකාරය තෝරා ගන්න සුදුසුකම් වෛද්‍යවරයෙක් තෝරා ගන්න. කිසිම වගකීමක් නැති ක්‍රීම්ස් ටික නතර කරන්න දැන් කාලේ හරි. මේ වගේ ක්‍රීම්ස් යූස් කරලා ස්කින් එක ඩැමේජ් කරගත්ත අයගේ එක්ස්පීරියන්ස් එක අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනවා. එදාටම නිරෝගී පැහැපත් සමක් ලබා ගන්න කොහොමද කියලා අපි කතා කරමු. ඔබලන්ට ප්‍රශ්න තියෙනවා නම් මගේ සෝෂල් මීඩියා ලින්ක්ස් වලින් මාත් එක්ක chat කරන්න පුළුවන්. මේ වගේ තව වීඩියෝස් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ප්‍රතිකාර අවශ්‍ය නම් 360 wellness clinic එකේ මම මොනවද කියන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බ වෙනවා. Stay safe.